කම්පියුටරේ හාඩ් ඩ්‍රයිව් එක කියලා කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. සමහර විට අපි කරන වැඩත් එක්ක අපේ කම්පියුටරේ හරි ලැප්ටොප් එකේ හරි හාඩ් ඩ්‍රයිව් එක මදි වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ top 5 portable SSD ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ හිතා ගන්න පුළුවන් වෙයි ඔයා ගන්න ඕන හොඳම portable SSD එක මොකද්ද කියලා. ඉතින් ඔයා තවම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟට ගෙන්න ගන්න. පස්වෙනි ස්ථානය. අද අපි මේ පස්වෙනි ස්ථානයේ රැඳෙන්නේ Seagate Pass SSD කියන මෙන්න මේ portable SSD එක. Portable SSD ගැන ඒ තරම් කතා කරන්න features නැති උරත් අපි බලමු මේක capacity වගේම මේක connect කරන්න කොහොමද, ඒ වගේම warranty වගේ දේවල් අපි මේකදී කතා කරලා බලමු. මේ portable SSD එක 250GB, 500GB, 1TB, 2TB වගේ capacity වලින් මිලදී ගන්න පුළුවන්. අද මම කතා කරන්නේ 500GB කියන මෙන්න මේ capacity එකේ තියෙන Seagate portable SSD එක ගැන. මේක USB එක කරා අපට කම්පියුටරයට connect කරගන්න පුළුවන්. portable SSD එකේ තියෙන ප්‍රධානම වැදගත් දේ තමයි කම්පියුටරේ අපේ hard drive එක පිරුණාට පස්සේ අපිට අවශ්‍ය කරන videos, photos, data මේ portable SSD එකේ ගබඩා කරලා තියන්න පුළුවන් වීම. අද මම කතා කරන Seagate 500GB capacity එක තියෙන SSD portable එකේ 540MB reading speed එකක් තියෙනවා. ඒ වගේම තමයි 500MB writing speed එකක් මේකට තියෙනවා. මේකේ length එක ගත්තොත් මිලිමීටර් 94කුත්, wide එක ගත්තොත් මිලිමීටර් 79කුත්, ඒ වගේම depth එක මිලිමීටර් 9කුත් වගේ වෙනවා. ඉතින් 2008 වසරේ තමයි අපිට මුලින්ම වෙල්ද පොළට නිකුත් වුණේ මේ Seagate Pass SSD එක. ඉතින් ඔයාලට මේකට 3 years warranty එකක් හම්බ වෙනවා. ඉතින් build quality එක ඉතින් ගත්තම Seagate එක තියෙන්නේ ඉතාමත් හොඳ තැනක්. අද අපේ ලිස්ට් එකේ 4 වෙනි ස්ථානයේ රැඳෙන්නේ WD My Passport කියන මෙන්න මේ portable SSD එක. WD My Passport SSD එක කියලා කියන්නේ තිතාමත් හොඳ build quality එකක් තියෙන SSD එකක්. ඒ වගේම SD card reader port එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. MB515ක data transfer speed එකක් මේකට තියෙනවා. ඒ වගේම 480ක MB data reading speed එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. million power 670ක battery එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි continuously 10 hours use කිරීමේ පහසුකම හම්බ වෙනවා. මේක ලෙහෙසියෙන් ඕනම තැනකට අරන් ගිහිල්ලා අපේ ටැබ්ලට් එකට කම්පියුටරයට කනෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක අපිට USB port එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේකේ security එකක් තියෙනවා, WD security, ඒ වගේම WD drive utilities, ඒ වගේම WD backup වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම Wi-Fi පහසුකම් මේක අපිට බලා ගන්න පුළුවන්. 3 years warranty එකක් මේකට හම්බ වෙනවා. අද අපේ ලිස්ට් එකේ 3 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Adata 700 කියන මෙන්න මේ SSD එක. මේක වඩේ රබර් වලින් ආවරණයක් තියෙන නිසා බිම වැටුණත් මුකුත් වෙන්නේ නැහැ. මේක ප්‍රමාණයෙන් ටිකක් කුඩා නිසා ඕනම ඉඩක ගෙනියන්න පහසුකම් අපට හම්බ වෙනවා. C-type USB connect කරගැනීමේ පහසුකම් මේකට හම්බ වෙනවා. MB 440ක reading speed එකකුත්,
ඒවාගේම MB 520ක රයිටින් ස්පීඩ් එකකුත් මේකට තියෙනවා. ඒවාගේ මේක වෝට ඩස්ට රෙසිස්ටන් එකක් අපට බලාගන්න හම්බ වෙනවා. ඒවාගේම තමයි මේක අඩි 4ක උඩ ඉඳල වැටුණට කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි ඔඩේට සමාගම සඳහන් කරන්නේ. ඉතින් මේක යාළ 26 වතාවක් ටෙස්ට් කරලා තියෙනවා. ඉතින් මේකට මුකුත් වෙලා නැහැ. ඒ නිසා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේක බිම වැටුණට මුකුත් වෙන්නේ නැහැ කියලා. අද අපේ ලිස්ට් එකේ දෙවෙනි ස්ථානයේ රැඳෙන්නේ Samsung T5 කියන මෙන්න මේ SSD එක. Samsung කියලා කිව්වම අපි හැමෝම දන්නවා quality products තමයි තියෙන්නේ. ඉතින් මේකත් අනිවාර්යෙන්ම හොඳ නැති වෙන්න බෑ. අනිවාර්යෙන් quality product එකක් වෙන්න ඕනේ. මේකත් ප්‍රමාණයෙන් ටිකක් කුඩයි. ඕනම තැනක පහසුවෙන් සාක්කු වුණත් දාගන යමේ පහසුකම තියෙනවා. MB 540ක රීඩින් ස්පීඩ් එකක් මේක අපට බලා ගන්න පුළුවන්. මේක 250GB, 500GB, 1TB, 2TB වගේ කැපැසිටි වලින් මිල දී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 256-bit hardware encryption එකක් මේක අපට බලා ගන්න හම්බ වෙනවා. security password protection එකක් මේකට තියෙනවා. ඒ වගේම තමයි built-in wifi පහසුකම් මේක අපට බලා ගන්න හම්බ වෙනවා. අද අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථාන රැඳෙන්නේ D technology සමාගමෙන් නිකුත් කරන ලද G drive mobile SSD කියන මෙන්න මේ portable SSD එක. අනිත් SSD වලට වඩා ඉතාමත් ප්‍රමාණයෙන් කුඩා SSD එකක් තමයි මේක. මේක රත් වීම අවම කරන්න කූලින් පෑන් සිස්ටම් එකක් මේක අපට බලා ගන්න හම්බ වෙනවා. IP67ක වෝඩ ඩස්ට් රේටින් එකක් මේකට තියෙනවා. ඒ වගේ මීටර 3ක් උඩින් ඉඳලා වැටුණට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. USB type C හරහා මේක කනෙක්ට් කරගන්න පුළුවන්. MB 560ක data transfer speed එකක් මේකට තියෙනවා. ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමත් ඒ වගේම data speed එකත් එක්ක බැලුවම ඉතාමත් හොඳ SSD එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් SSD ගැන ඒතරම් features කතා කරන්න නැතුණත් ඔයාලා සාමාන්‍ය අවශ්‍ය කරන features මේකෙන් දැනගන්න ඇති. අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳ වුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගාම ඔයාගේ phone එකට computer notification එක ගෙන්න ගන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.